දැනට මාස කීපයකට පෙර YouTube නාලිකාවල ඒ වගේම මුහුණු පොතේ මෙන්න මේ ආකාරයේ ප්‍රවෘත්තියක් පළ වුණා. මේ යම්කිසි පුද්ගලයෙක් මේක වෙළඳැන්වීමක් හැටියට පාවිච්චි කරේ. මේ සම්බන්ධයෙන් මගේ වීඩියෝ පාඩිය ඔබට ලබා දෙනවා. මේ අන්තර්ජාලයේ තියෙන YouTube එකේ තියෙන වීඩියෝ පාඩිය. දැන් මෙය ප්‍රයෝගික කරගත්ත එක්තරා පුද්ගලෙක් මෙවැනි ආකාරයට දැනීමක් යොදලා යම් යම් අතවරවලට ලක් වෙලා ඒ වගේම සමහර වෙලාවට විවිධ හේතුන් මත ගැබිනියන් බවට පත් වෙච්ච කාන්තාවන් මොහුගේ ප්‍රදේශයට මොහුගේ ස්ථානයට ගෙන්වගෙන මොහු යම්කිසි ආකාරයක ව්‍යාපාරයක නිරත වුණා. මේ ස්ථානය විශේෂයෙන්ම පිහිටලා තියෙන්නේ මොරටුව කල්දෙමුල්ල ප්‍රදේශයේ සීපීද සිල්වා මාවතේ සහ දහම් මාවතේ මොරටුව ප්‍රදේශයේ ස්ථාන දෙකක් මේ ආකාරයට පවත්වාගෙන ගොස් තිබුණා. මේ ස්ථාන දෙකේදී මෙම මව්වරුන් එක්තරා ගිවිසුමකට ඇතුළත් කරලා ගැබිනි මව්වරුන් එම දරුවන් මේ තැනැත්තා විසින් ලබාගෙන යම් මුදලකට විකිණීමේ ජාවාරමක් තමයි සිදු කරමින් තිබුණේ. විශේෂයෙන්ම මේ වෙනත් රටවල නම් මෙවැනි ජාවාරම් හඳුන්වන්නේ බේබි ෆාම් කියලා. මේ ආකාරයට කුඩා දරුවන් විකිණීම විශේෂයෙන්ම අපේ අපරාධ නීතියේ දණ්ඩ නීති සංග්‍රහයේ 360 වෙනි වගන්තිය යටතේ මිනිස් ජාවාරම වරදක් ඉපදෙන්න පෙර යම්කිසි කෙනෙක් මුදලකට විකුණන්න කලලයක් හැටිට ඉන්න කෙනෙක් ලැබුණාට පස්සේ විකුණන්න උත්සාහ කරනවා නම් ඒ මිනිස් ජාවාරමයි කොටසක් වෙනවා. මේ සම්බන්ධයෙන් දීර්ඝ පරීක්ෂණයක් පොලිස් ළමහා කාන්තා කාර්යාංශයේ අධ්‍යක්ෂවරිය ඇතුළු කණ්ඩායමක් විසින් සිදු කළා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට මේ සිද්ධියේදී සම්බන්ධ වෙච්ච ගැබිනි මව්වරුන් 12 සොයා ගැනීමට හැකියාව ලැබුණා. ඒ වගේම එයින් 5 දෙනෙක්ගේ දරුවන් ඒ වන විටත් ලබා දීලා තිබුණා තුන්වන පාර්ශ්වයක් වෙත මුදල් මත. ඒ වගේම තවත් දරුවන් 3 දෙනෙක් සමග එම මව්වරුන් හිටියා. ඊට අමතරව තවත් 12 දෙනෙක් ගැබිනි මාතාවන් හැටියට මේ ස්ථානයේ ඔහු ආරක්ෂාව සැලසීමෙන් ලබා දී තිබුණා. දැන් මේ සම්බන්ධ අධිකාරණ නියෝගයක් ලබාගෙන විමර්ශන සිදු කළා. ඒ පුද්ගලයා ඊයේ රාත්‍රී මාතලේ ප්‍රදේශයේදී අතරගුඩ ගත්තා. මොහු මෙම කුඩා දරුවන් විකිණීමේ ජාවාරම සිදු කර තිබෙන්නේ මොරටුව ප්‍රදේශයේ වත් ඔහු පදිංචිව සිටින්නේ මාතලේ උකුවෙල ප්‍රදේශයේ පදිංචි 47 වැනි පුද්ගලයෙක් බවටයි වාර්තා වෙන්නේ. ඔහු විසින්ම අන්තර්ජාලය මගින් මේ ආකාරයට යම් අතවරයට පත්වෙච්ච අසරණ යමක් තමක් කර ගැනීමට නොහැකි කාන්තාවන් තමන්ගේ ස්ථානෙට ගෙන්වලා ගිවිසුම් වලට අස්සම් කරලා එම දරුවා ලැබීමෙන් පසු එම දරුවන් තවත් පාර්ශ්වයන්ට විකිණීම තමයි සිදු කරේ. අපේ රටේ නීතිය අනුව යම් දරුවෙක් තව කෙනෙකුට ලබා දෙනවා නම් එය දිසා අධිකරණයක් හරහා කුලවද්දා ගැනීමේ ආඥා පරතේ තියෙන ප්‍රතිපාදන අනුව සිදු කරන්න ඕනේ. එහෙම ප්‍රතිපාදනයක් නැහැ. ඒ වගේම කිසිම කෙනෙක් මූල්‍ය මත මුදල් මත ඉපදීමට සිටින දරුවන් සම්බන්ධයෙන් ගිවිසුම් අස්සම් කරලා එම දරුවන් ලබා දීමට ගිවිසුම් වලට ඇතුළත් වෙන්න බෑ. මේ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව අද දින මොරටුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. මේ සම්බන්ධයෙන් පොලිස් ළමහා කාන්තා කාර්යාංශය තවදුරටත්